විශේෂයෙන්ම අපේ රටේ කොළඹ නගරයේ ඒ වගේම තදාසන්න ප්‍රදේශවල තරු පහේ හෝටල්වල දෙසැම්බර් 21 වෙනිදා රාත්‍රිය ගෙවන්නේ විශාල මුදලක් වියදම් කරලා ටිකට් අරගෙන ඉතින් ඒක අමුතුම සංස්කෘතියක් බවට පත් වෙලා තිබුණා. ඉතින් මේ විහාරස්ථාන සම්බන්ධ දායක පවුලක දරුවෙක්ගේ අතින් ඒ දෙසැම්බර් 21 වෙනිදා රාත්‍රිය ඇතිවෙච්ච අනතුරක් සම්බන්ධයෙන් ගත්ත තීරණය තමයි ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේ දෙසැම්බර් 21 වෙනිදා අපි ආගමික කටයුත්තක් කරන්න ඕන කියලා විශාල පිරිසක් ඒක රාශි කරගෙන ඉතින් ඒ අනුව මේ වෙනකොට වසර කීපයක් වෙනවා ආරම්භ කරලා ඉතාමත්ම කියන්න සතුටුයි දහස් ගණනක් පිරිස මේ ආරස්ථානයෙන් දෙනු ලබන කාසිය ඒක ආශිර්වාද කරලා තියෙන්නේ මේ පාර අපි ලබලා දෙන්නේ සිරිපාදේ ලාංඡනය තියෙන ඒවගේ කැලණි විහාරේ ලාංඡනය තියෙන ඒවගේම දළදා මාලිගාවේ ලාංඡනය තියෙන රුපියල් 10ක කාසියක් ඉතින් ඒ අලුත් කාසියත් එක්ක අපි පොඩි මැණික් ගලපුත් එකට අනුකූල කරලා ඒවගේම පිරිත් බූලක් ඊට සම්බන්ධ කරලා සීවලේ අන්තරාක් එක්ක ගොඩක් අය ව්‍යාපාර ගණදින කරන හන්ද අද ඩොලර් එකක් ගොඩක් නැගෙන තියෙන හන්ද ඩොලර් එකේ නෝට් ටෝකන්ස් අපි ලබලා දෙනවා. ඉතින් කොහොම නමුත් මේ අය මේක ලබා ගැනීමම අරමුණු කරගෙන නෙවෙයි විහාරස්ථානට එන්නේ අවුරුද්දේ පළවෙනි දවසේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාද කරගෙන අලුත් අවුරුද්ද ගාමත්ව වාසනාවන්ත සැපවන්ත වසරක් කරගන්න ඕන කියන චේතනාව ඇතුව ඉතින් ඒ අරමුණ ඇතුව අපි මේ අවුරුද්ද 2016 ජනවාරි පළවෙනි දිනත් ලක්ෂ ගානක් පිරිස ඇවිල්ලා ඉන්නවා කියන කාරණාව මතක් කරන්න ඕන. ඊ රාත්‍රි 10ට ආරම්භ කරන් තියෙදිච්ච මේ පින්කම 12ට හරියටම නැකතත් එක්ක අවුරුද්ද මාරු වෙනවා එක්කම ඒ විහාරස්ථානයට මම දැන් 5000ක් විතර වගේ සෙනග ඒක රාසි වුණා. ඒ ආපු සෙනග ඊ රාත්‍රියේ මුළුල්ලේම කඩවෙන් නැතුව දිගටම අස්සලට ඇවිල්ලා මේ දැනටත් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරන්නේ පහුගිය අවුරුද්දත් එක්ක කල්පනා කරලා බලනකොට මේ එන පිරිස අද දවසේ රෑ පුරාම ඇවිල්ලා ඒක දවල් එක විතර වෙනකන් ඉඳී කියලා. මේ පොල් කියන්නේ නැහැ. හා ඒක පොල් කියන්නේ නැහැ. ඇතුමයි. ආසේ ගත්තද?